හිතවත් මිත්තුරනි. ඊයේ දිනේදී මිනිමරු මරා 2022දී තමා දේශපාලනින් සමුගන්වයි කියන කාරණේ තමන්ගේ දේශපාලන සගයෙන්ට දැනුම් දුන්නා. මිත්තුරනි මිනිමරු මරා 2022 වෙනකන් ජීවත් වෙයිද කියන කාරණේ බරපතල ගැටලු සහිතයි. මොකද මේ වෙනකොට හැට පැනලා හොට බිම ඇනිලා මගේ යන පණ නැතුව ඉන්න මිනිමරු මරා තවත් අවුරුදු දෙකක් කොහොම හරි අපේ ලේ බිබි පාර්ලිමේන්තුව ඉන්න තමයි කල්පනා කරන්නේ. අවුරුදු 70ක් නිදහස් බුන්ති විඳයි කියන අපේ ජාතියට මස්තබාලු ආර්ථිකයකට හිමිකම් කියන්නට සිද්ධ වෙලා තිබෙන්නේ අපේ රටේ ජනතාව මොලෙන් ගත යුතු තීන්දුව ඇඟෙන් ගැනීම නිසා. මේ ප්‍රතිඵලයක් විදිහට තමයි පහුගිය දවස්වල 69 ලක්ෂයක් හරක් මිනිමරු ගෝඨ මේ රටේ විධායක ජනාධිපති කරේ. ඒ විතරක් නෙමෙයි රාජපක්ෂ පවුල වෙනුවෙන් තමන්ගේ ඊළඟ පරම්පරාවත් එක්ක විනාශ කරන ආකාරයේ තීන්දුව ගත්තේ. මිත්‍රවරුනි මිනිමරු මරා 2022 දේශපාලන සමගනීමත් සමග ඊළඟට එම තනතුරට පත් වෙන්නේ කවුද කියන කාරණය මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතිනවා. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නැති බැසිල් ඊළඟ අගමැති කළ යුතුයි කියන කාරණය තමයි මේ වෙනකොට පොහොට්ටු පක්ෂයේ කතාවට ලක් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් මිනිමරු මරාට තියෙනවා බරපතල ප්‍රශ්නයක්. ඔබ දන්නවා මරා කියලා කියන්නේ ඕලිවෙල් අසමත් පෙරක දෝරුවේ. ඕලිවෙල් ගණන් අසමත් මහින්ද රාජපක්ෂ නීති විද්‍යාලයට ගියේ 1970දී සිරිමව බණ්ඩාරනායක අවස්ථාවක් දුන්න නීති විද්‍යාලයට ගිහිලා ව්‍යවස්ථාදායකින් නැට ඉගෙන ගන්න. ඒදී කිසිදු අධ්‍යාපන සුසුකමක් සලකා බැලුවේ නැහැ. අන්නේ විදිහට හොරපාරේ නීති විද්‍යාලයට ගිහිල්ලා ලොකු කොල්ලා වගේම මරත් හොරට තමයි විභාගේ පාස් වුනේ. ඔබ දන්නවා මිනිමරු මරාගේ ලොකු කොල්ලා නීති මිත්‍යෙක් උනේ හොරපාරේ. දෙවෙනි කොල්ලා ඕලෙල්වත් සමත් නැහැ. හැබැයි හොරපාරෙන් හමුදාවට ගියා. තුන්වෙනි කොල්ලා හැම වෙලාවෙම හීන දකින්නේ රොකට් අරින්. හැබැයි මේ කාලකන්‍යාගේ අධ්‍යාපන සුසුකම් සියල්ලම වංචා සහගත විතර ගත්තයි කියන එක හැමෝම දන්නවා. මේ නිසා මිනිමරු මරා මේ නිශ්චිත මොහොතේ ඉන්නේ තමන් විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ කොල්ලෝ කොයි විදිහට ජීවත් වෙයිද කියන බයෙන්. ඒ විතරක් නෙමෙයි රාජපක්ෂ පවුල ඇතුලේ මේ වෙනකොට විශාල අර්බුදයක් තිබෙනවා. මරා මරාට මැරුණට පස්සේ කොහොමද පොහොට්ටු පක්ෂයේ නායකත්වයේ තීන්දුවෙද්දෙන් කියන කාරණේ. මිත්‍රෝරුනි මිනිමරු මරා කෙසේ හෝ උත්සාහ කරමින් සිටිනවා තමන්ගේ පවුලේ උන් ටික තහවුරු කරගන්න. ඒ අතරතුරේ බැසිල්ලතුළු අනිත්‍ය උන් දඟලනවා තමන්ගේ උන් ටික මේකේ තල්ලු කරගන්න. මේ වෙලාවේ මහා මණ්ඩි ඒ කියන්නේ සිරන්ති දරපතල ලෙස මහින්දට දොස් කියමින් සිටිනවා තමන්ගේ කොල්ල ටික හරි ස්ථාවර තැනකට නොගැනීම සම්බන්ධ. ඒ කෙසේ වෙතත් මිත්‍රෝරුනි 2022දී මරා විශ්‍රාම යනකොට සත්‍ය වශයෙන්ම අපට ඉතුරු වෙච්ච රටක් තියෙද කියනක බරපතල ප්‍රශ්නය. ඒ නිසා මින් ඉදිරියටවත් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලයෙහිමි අපි අපේ ඡන්දයේ වටිනාකම තේරුම් අරගෙන ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග පෙරට යමු. මිත්‍රනි අරගලින් තුරු ජයග්‍රහණයක් මෙතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.